ඓබුවන් කියල පිළිගන්නවා ද බිට්‍රේඩ YouTube channel එකට මේ YouTube channel එකෙන් කරන්නේ cryptocurrencies පිළිබඳව සිංහලෙන් අප්ඩේට් අරන් එම ඔයා crypto trading investing කළ මුදල් උපෙන කෙනෙක් නම් channel එක වැදගත් වෙවි වීඩියෝ එක ඉවරනකම් බලලා වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාලා comment එකක් දාලා subscribe කරලා notification bell එක on කරලා තියාගන්න ඒ වගේම තමයි අපේ ද බිට්‍රේඩ official කියන telegram channel එකට join වෙන්න මේකේ තමයි අපි important update කතා කරන්නේ ඒත් එක්කම අපේ VIP signal service එකක් තියෙනවා කැමති කෙනෙක් ඉන්නවා නම් join වෙන්න පුළුවන් මාසෙකටම ඩොලර් 2ක් වගේ පුංචි මුදලක් ගන්නේ නමුත් මාස 6කට payment එක කරන්න ඕනි ඉතින් අපි යන් crypto container එකට ඔයාලට මතක ඇති අද සහ ඊයේ ඉඳන් මම මෙන්න මෙතන මේ කියන pattern එක ගැන කතා කරනවා මෙතන ඉන්න sedan shoulder එකක් හැදිලා market එක up වෙන්න පුළුවන් ලොකු අවස් හේතුවක් තියෙනවා මොකද ඒකට හේතුව මේ තියෙන inner head and shoulder කියන pattern එක ඉතින් ඒක 1 hour time frame එකේ ඉඳලා මේ විදිහට 1 hour time frame එකේ ඉඳලා 4 hour time frame එක දක්වා අපිට මේ pattern එක බලා ගන්න පුළුවන් ඉතින් කොයිම වෙලාවක හෝ මෙතන මේ කියන white resistance එක break කරගත්තොත් ආපහු ඩොලර් 34000කට 35000 කියන range එක retest කරන්න end ඉඩකඩ තියෙනවා එක ඒක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඒත් එක්කම අපි daily time frame එකට ගියොත් daily time frame එකේදී ලොකු bitcoin වලට අපි ගත්තොත් එහම bitcoin වල ලොකු කනගාටුදායක අවස්ථාවක් තියෙනවා අපි මේක clear කරගත්තොත් ඒකට හේතුව තමයි අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ විදිහ සපෝට් ලෙවල් එක දාගත්තොත් ඒත් එක්කම අපිට මෙන්න මේ විදිහට රෙසිස්ටන්ස් එක දාගන්න පුළුවන් අපිට මෙන්න මෙතන ට්‍රයැන්ගල් එකක් විදිහට අරගන්න පුළුවන් මෙතන සපෝට් කිහිපයක්ම තියෙනවා මෙන්න මෙතන සපෝට් ලෙවල් මෙන්න මෙතන සපෝට් වෙලා තියෙනවා මෙතන රිජෙක්ටඩ් මෙතන සපෝට් ලෙවල් එකක් තියෙනවා ඒත් එක්කම මෙතන සපෝට් ලෙවල් එකක් තියෙනවා. ඉතින් මේක ගැනත් එක්ක මට තව එකක් කියන්න අමතකුණා. ඒ තමයි 4 hour time frame එකේදී මෙන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම ප්‍රයිස් එක මෙන්න මේ විදිහට lower වෙනකොට මෙතන inner head and shoulder එකක් තියෙනවා. ඉතින් මේ neckline එක break කරගත්තොත් ඒක අනිවාර්යෙන් 100% clear වෙනවා. නමුත් අපිට දැනට ඒක බ්‍රේක්අවුට් එකට කලින් පොඩි බයරිස් ප්‍රයිස් ඇක්ෂන් එකක් තියෙනවා. ඒ තමයි RSI එක හය හයි යනවා. ප්‍රයිස් එක ලෝව හයි වෙනකොට RSI එක හය හයි හදනකොට ඒක ක්ලියර් විදිහට හිඩන් බයරිස් ඩයිවර්ජන්ස් එකක් මෙතන තියෙනවා. ඒකත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මොකද මේ ඉන්නර් හෙඩ් ඇන් ෂෝල්ඩර් එක බ්‍රේක් කරගත්තොත් මේක අප්සයිඩ් එකට යනවා වගේම හැබැයි ඒක බ්‍රේක් නොවෙන්න හේතුවකුත් වේවි සමහර විට මෙතන තියෙන හිඩන් බයරිෂ් ඩයිවර්ජන්ස් එක. ඉතින් මෙන්න මේක ගැනත් පොඩි සැලකිලිමත් භාවයක් දක්වන්න කියලා මම මතක් කරනවා. අපි ආපහු ඩේලි ටයිම් ෆ්‍රේම් එකට ගියොත් මෙතන ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා ඩේලි ටයිම් ෆ්‍රේම් එකේදී විසඳගන්න. ඒ තමයි අපි ගත්තොත් මෙන්න මේ විදිහ සපෝට් ලෙවල් වලට දාගත්තාම මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් මේ රෙසිස්ටන්ස් දෙකට දාගත්තාම අපිට මෙතන ට්‍රයැන්ගල් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන සාමාන්‍ය ඇසෙන්ඩින් ට්‍රයැන්ගල් එකක් වගේ අපිට මේක නම් කරන්න පුළුවන්. මේක බ්‍රේක් ඩවුන් වෙලා තියෙන්නේ. ඉතින් මේක අපි ගත්තොත් එහෙම අපි ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ මෙන්න මේ විදිහට මේ බොටම් එකට දාගත්තොත් මේ බොටම් එකේදී ඔයාලට පේනවා මම මෙතන හරියට මේක බොඩි එකටම දාන්නම්. මේ බොඩි එකටම දාගත්තාම මේක ඩේලි කැන්ඩල් එකකින් මේ විදිහට ඔයාලට පේනවා මේ ඩේලි කැන්ඩල් එකෙන් මේක බ්‍රේක් අවුට් කරලා තියෙනවා. ඩවුන් සයිඩ් එකට කැන්ඩල් එකක් ක්ලෝස් කරලා අද වෙනකන් මේ ලෙවල් එකෙන් උඩ කැන්ඩල් එකක් ක්ලෝස් කරලා නැහැ. ඒත් එක්කම ඊයේ කැන්ඩල් එක රීටෙස්ට් එකක් කරලා තියෙනවා නිකන් මෙතන ඉන්වර්ටඩ් හැම වගේ මෙතන සෙලින් ප්‍රෙෂර් එකක් එක්ක. ඉතින් මේක මං හිතන විදිහට තවදුරට මේකේ බයරිස් ප්‍රයිස් ඇක්ෂන් එකක් තියෙනවා. ඒත් එක්කම අපි වීක්ලි චාට් එකට ගියොත් එහෙම වීක්ලි චාට් එකේදී අපිට මෙන්න මෙතන
අපිට බලාගන්න පුළුවන් මේ සපෝට් එක තාම වීක්ලි කැන්ඩල් එකෙන් ක්ලෝස් වෙලා නැහැ. නමුත් අපි බැලුවොත් එහෙම මෙන්න මෙතන මම අද දී කිව්වා වගේම ඩේලි ටයිම් ෆ්‍රේම් එකේදීත් අපිට හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මෙතන ට්‍රයැන්ගල් එකත් එක්කම අපිට මෙන්න මේ විදිහට සපෝට් ලයින් එකක් දාගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙන්න මම එක වෙන කල එකට දාගන්නම් කොළපාටින් වගේ. මෙන්න මේ විදිහටත් අපිට ට්‍රයැන්ගල් එකක් ඇඳගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මෙන්න මෙතනින් මේ සපෝට් එකයි මේ රෙසිස්ටන්ස් එකයි එක්ක ඩිසෙන්ඩින් ට්‍රයැන්ගල් එකක් බ්‍රේක් අවුට් කරලා තියෙනවා, බ්‍රේක් ඩවුන් කරලා තියෙනවා. හැබැයි ඒකත් එක්කම තවත් ට්‍රයැන්ගල් එකක් ඩිසෙන්ඩින් වෙජ් එකක් විදිහට මේක අපිට බලාගන්න පුළුවන්. මේ කොළපාට ලයින් අතරේ තියෙන්නේ ඒ වගේ ඩිසෙන්ඩින් වෙජ් එකක්. ඔයාලට පේනවා මේකේ සපෝට් එකත් හැබැයි තාම හෝල් කරනවා මේ ගොඩක් සැරයක් ටච් පොයින්ට් එකක් ගත්ත තැන. ඒත් එක්කම අපිට පොඩි කම්පයා කිරීමක් සිද්ධ කරොත් එහෙම ඔයාලට පේනවා. අපි මේක දැනට ක්ලියර් කරගමු. බිට්කොයින් එක ඩේලි ටයිම් ෆ්‍රේම් එකේදී දැනට බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. අපිට මේ බුලිෂ් ඩයිවර්ජන්ස් එක මෙන්න මේ විදිහට අපිට දාගන්න පුළුවන්. මෙන්න මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකකුත් තියෙනවා බිට්කොයින් වල. අපිට බලාගන්න පුළුවන් මේ හයි මේ ලෝ එකට උසින් දශමයක් විතර. ඔයාලට පේනවා මම මේක මේ විදිහ නැතුව ලයින් එකකින් පෙන්නන්න. ඔයාලට පේනවා මෙතන හය ලෝ එකක් තියෙනවා RSI කියලා. බලාගන්න පුළුවන් මේ ලයින් එක ටච් වෙලා නැහැ. අපි සාමාන්‍ය මේක ළඟ විදිහට දැක්කට නමුත් මේ ලයින් එක ටච් කරලා නැහැ. හැබැයි මේ ලෝ එකට යටින් ලෝ එකක් තියෙනවා RSI කියලා, හය ලෝ එකක් තියෙනවා. ඒක නිසා අපිට මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තියෙන විදිහට අපිට ගන්නත් පුළුවන්. එතකොට මෙතන ප්‍රයිස් ඇක්ෂන් එක බුලිෂ්. මේකත් එක්ක අපි වීක්ලි චාර්ට් එකට ගියොත් එහෙම වීක්ලි චාර්ට් එකේදී අපි මෙන්න මෙතනදී සපෝට් සෝන් එකක් විදිහට මෙන්න මේ සෝන් එක දාගමු. මෙන්න මේ කියන සෝන් එක බ්‍රේක් අවුට් කරගත්තොත් එහෙම මම හිතන විදිහට අනිවාර්යෙන් මෙන්න මේ කියන ලයින් එක මෙතන තිබ්බ රෙසිස්ටන්ස් එක අනිවාර්යෙන් ටච් කරන්න එනවා. මෙන්න මෙතනින් වීක්ලි කැන්ඩල් එකක් ක්ලෝස් කරගත්තොත් අනිවාර්යෙන් $20,000 කියන ලෙවල් එක රීටෙස්ට් කරන්න එනවා කියන එක නැතිං අනිවාර්යෙන් එනවා. 98%ක් විතර මට ෂුවර් එකක් තියෙනවා මෙන්න මේ කියන ලයින් එක ටච් කරන්න. හැබැයි මේ සෝන් එක ලොස්ට් වුණොත් විතරයි. ක්ලියර් විදිහට වීක්ලි කැන්ඩල් එකක් ක්ලෝස් කරොත් තව තියෙන හරියටම වීක්ලි කැන්ඩල් එකක් ක්ලෝස් කරන්න තව දවසයි පැය 10ක්. ඉතින් ඒ කාලය තුලදී මේ ලයින් මේ සෝන් එක බ්‍රේක් කරගත්තොත් ගොඩක් දුරට අනිවාර්යෙන් $20,000 කියන රේන්ජ් එකට අනිවාර්යෙන් බිට්කොයින් එක වැටෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම බිට්කොයින් එකේදී වීක්ලි චාර්ට් එකේ RSI එකේදීත් ෆෝලින් එජ් එකක් තියෙන අපිට බලාගන්න පුළුවන්. නැත්තම් මේක ඩිසෙන්ඩින් වෙච්ච එකක් කියන්න පුළුවන්. මේක ටෙක්නිකලි බුලිෂ් පැටර්න් එකක්. ඉතින් මේක අප්සයිඩ් එකට හරියට බ්‍රේක් කරගත්තොත් මං හිතන විදිහට ආපහු බුල් රන් එකක් අරගන්න පුළුවන්. හැබැයි ඔයාලට පේනවා මේ සපෝර්ට් ලයින් එක ටච් වෙන්න තව එන්න තියෙනවා. ඉතින් මේ ලයින් එක ටච් වෙන්න එනවා කියන්නේ අනිවාර්යෙන් බිට්කොයින් එකට මේ $20,000 කියන ලෙවල් එක ටච් කරනවා කියන එක පොසිබල් දෙයක්. ඒකට හේතුව මොකද RSI එකේදී මෙන්න මේ කියන ලෝව බෑන්ඩ් එකයි මේ කියන මං දාගත්තු ග්‍රීන් සපෝර්ට් ලයින් එකක් මෙතනින් තියෙනවානේ ෆෝලින් එජ් එකේ, මේ දෙකම ටච් කරන්න එනවා කියන්නේ මේක ලොස්ට් වෙලා අනිවාර්යෙන් එතකොට මෙන්න මේ කියන $20,000 කියන මෙතනින් රෙසිස්ටන්ස් වෙච්ච ලයින් එක දැන් ආපහු සපෝට් එකක් විදිහට අරගෙන අප්සයිඩ් එකට අරන් යන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි බිට්කොයින් ඉන්ඩෙක්ස් එකට ගියොත් එහෙම බිට්කොයින් ඉන්ඩෙක්ස් එකේදී වීක්ලි චාර්ට් එකෙන් අපි දාගත්තොත් එහෙම අපි හැම අවස්ථාවකදීම අපි RSI එකේ ගිහින් බැලුවොත් එහෙම RSI එකේදී මම ඔයාලට කිව්වා
මෙන්න මේ විදිහට RSI එකේ lower band එක වැදුනහම RSI එකේ මෙන්න මේ විදිහට lower bottom එක bottom line එකක් මෙතනින් යටින්ම යනවනේ මෙන්න මේ කියන line එකේ RSI එක touch වෙනවා කියන්නේ මෙන්න මේ වගේ bottom එකකදී මෙන්න මේ විදිහට touch වුනහම RSI එක up වෙනවා කියන්නේ ඔයාලට පේනවා Bitcoin එක parabolic run එකක් ගන්න ලොකු bull market එකක් හරිද ඊට පස්සේ මේක 2015 bull run එක ඇති වෙච්ච අපි 2017ට ගිහින් බලමු 2017 දිත් මොකද වුනේ අර bull market 2015 bull market එක ඉවර වෙලා අපව massive drop එකක් ඇවිල්ලා එතකොට RSI එක මේ වගේ over bought එකේදී අපව sold level එකට එනවා කියන්නේ lower band එක touch කරලා තියෙනවා ඉතින් මේ lower band එක touch වෙච්ච ගමන් අපව ඔයාලට පේනවා RSI එක මෙන්න මේ විදිහට මේ lower band එක වැදිලා ලොකු up run එකක් ගන්නකොට ඔයාලට පේනවා bitcoin එකේ දෙවෙනි bull run එක මෙතන ඉඳන් මේ විදිහ ලොකු parabolic run එකක් ගන්නවා හරිද සාමාන්‍ය දුරට අපි ගත්තොත් දැනට මේ lower band එකට ගොඩක් ආසන්නයි ඔයාලට පේනවා තව 100ට පොඩි දශම ගාණක් තියෙන්නේ මේ level එක touch වුණා කියන්නේ අනිවාර්යෙන් 100ට 500ක් ඉව ඊළඟ bull market එක පටන් ගන්නවා අපි 2015 bull market එකේ bottom එකේ ඉඳන් අපි බලවුවොත් එහෙම මෙන්න මේ විදිහට ඔයාලට පේනවා 2015 bull market එක පටන් ගත්තු තැන ඉඳලා සාමාන්‍ය දුරට ගත්තොත් 2015 ඩොලර් 77 ඉඳන් bitcoin එක අප් වෙලා තියෙන ඩොලර් 2000කට විතර. ඒ කියන්නේ 100ට 5000ක විතර ලොකු gain එකක්. හරිද? එතකොට අපි 2017 bull market එක ගත්තොත් එහෙම මේ තියෙන්නේ 2015 පටන් ගත්තු මෙන්න මෙතනදී පටන් ගත්තු bull market එක ඊට පස්සේ ආපහු 2019 දී ඇත්තටම 2019 දී මොකද මේ lower band එක touch කරලා තියෙන්නේ 2019 දී අපි 2019 bull market එකේ ගත්තොත් එහෙම මේ හරි ඉඳන් විතර all time high එකට ගිහින් දෙන ඒත් 100ට 2000කින් විතර ඒ කියන්නේ ඩොලර් 3000 ඉඳන් ඩොලර් 60000කට 69000කට විතර අපි මෙන්න මේ කියන price range එකේ අපි හිතමුකෝ මෙන්න මෙතනදී RSI එක lower band එක touch කරන්න දෙනවා කියන්නේ අනිවාර්යෙන් bitcoin එක ඩොලර් 22000ට 20000ට වගේ touch කරන්න දෙන එක possible කියලා. අපි මෙන්න මේ කියන, ඒ කියන්නේ මෙන්න මෙතනටනේ. අපි weekly chart එක දාගත්තොත් මෙන්න මේ කියන zone එක break වුණොත් අනිවාර්යෙන් මෙන්න මේ line එක ඩොලර් 19500 ඩොලර් 20000 කියන range එක support කරන්න දෙනවා. අපි මෙන්න මේ කියන එතකොට මේ කියන support එක retest කරන්න පුළුවන්. මොකද RSI එකේ bull market එක පටන් ගන්නේ මේ lower band එක touch වුණාම. හැබැයි තාම දැනට මේ අවස්ථාවේ touch වෙලා නැහැ 2023 2022 bull market එක පටන් ගන්න. ඉතින් මේ කියන අන්තිම දශමයේ touch කරන්න එනවා කියන්නේ ඩොලර් 20000ට bitcoin වැටෙනවා කියන එක නැතිින්. දැනටත් 26600කට වගේ වැටිච්ච එකක් නේ කොහොමද? ඉතින් මේ bull market එකේදී අපි හිතමු 100ට 1000කින් අප් වෙනවා කියලා. ඒ කියන්නේ 100ට 1000කින් අප් වුණත් අපිට බලා ගන්න පුළුවන් bitcoin එක ඩොලර් 102යි 100ට 1000කින් අප් වුණත් ඩොලර් 2,03,000ක් විතර ඩොලර් 102කට විතර bitcoin එක අප් වෙන්න පුළුවන් 100ට 1000ක් අප් වුණත් නිකම්ම bitcoin එක ඩොලර් 102කට විතර අප් වෙන්න පුළුවන් මේ bull market එකේදී ඉතින් මේ අවස්ථාව මඟහැර ගන්න පා ඉතින් පුළුවන් තරම් ඩොලර් cost average කරලා පුළුවන් තරම් accumulate කරගන්න හැබැයි මම financial advisor කෙනෙක් නෙමෙයි ඔයාගේ own risk එක අරගෙන ඔයා invest කරන්න ඔයාගේ own research එකට අනුව ඉතින් මම කරන්නේ මගේ self opinion එක ඉතින් මේක education එකක් විදිහටත් share කරනවා අනිත් එක entertainment එකක් විදිහටත් ඔයාට inspiration එකක් විදිහටත් මගේ මේ එක්ස්පීරියන්ස් එක මගේ ඔපිනියන් එක මම මේ ෂෙයා කරන එක සිද්ධ කරන්නේ. ඉතින් bitcoin එක මම දැනට මධ්‍යස්ථයි මොකද මම සඳුදා උදේට තමයි හරියටම direction එකට එන්නේ. මොකද මේක මෙන්න මෙතන සීන zone එක break කරනවාද එහෙම නැත්නම් ඒක retest කරලා up කරනවාද කියන එක තීරණය වුණාම තමයි මම
එක ඩිරෙක්ෂන් එකට එන්නේ. ඉතින් එතකම් මම බුලුත් බුල් සයිඩ් එකටත් නැහැ, බෙයාරිෂ් සයිඩ් එකටත් නැහැ, මම නියුට්‍රල් ඉන්න එක තමයි මම සිද්ධ කරන්නේ. ඉතින් YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා notification bell එක on කරලා තියාගන්න. ඒත් එක්කම අපේ VIP channel එකට join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් message එකක් දාන්න. හැමෝටම සුබ දවසක්.